අයිබෝවන් ලෝකය වෙනස් වන ආකාරයට ලෝකයේදී අපිට ලැබෙන අපේ ජීවිත කාලය තුළ අපිට ලැබෙන අභියෝගවලට මුහුණ දෙමින් සමාන්තරව ඍජු ජීවිතයක් ගත කිරීම සඳහා නිර්මාණාත්මක චින්තනයක් හිමි දරුවෙකු බිහි කිරීම තමයි අධ්‍යාපනයේ අරමුණ. මෙන්න මේ අධ්‍යාපනයේ මේ ප්‍රබල අරමුණ ඉටු කර ගැනීම සඳහා ජාතික නාලිකාව ජාතික පාසල වැඩසටහනෙන් කරන මේ ජාතික මෙහෙවරත් එක්කයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. අපි අද දවසේ නිර්මාණාත්මක චින්තනයේ හිමි තර්කානුකූල පුද්ගලයෙක් බිහි කිරීම සඳහා වැදගත්ම විෂයක් වන ගණිත විෂයේ පුනරීක්ෂණයක් කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දරුවනේ අපි කතා කරන්නේ ජාමිතිය කියන තේමාව යටතේ ලකුණු 42ක් ලබා ගත හැකි 200න් ලකුණු 200න් ලකුණු 42ක් ලබා ගත හැකි ජාමිතිය කියන තේමාව යටතේ තෝරගත් පාඩමක් වන ජාමිතික නිර්මාණ පිළිබඳවයි අද අපි අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුනරීක්ෂණ පාඩමක් විදියට. ජාමිතික නිර්මාණ. මේ ජාමිතික නිර්මාණ කියන පාඩම දරුවනේ කොහොමද අපිට අපස සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබෙන්නේ බලපාන්නේ? ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රය තුල ඔබට ඒ කොටසේ හෝ බිහි කොටසේ බොහෝ විට බී කොටස තුල ඒක වැදගත් කාරණයක් නෙමෙයි ඔබට ලකුණු 10ක් සහිතව ජාමිතික නිර්මාණ ගැටලුවක් ලැබෙනවා. අන්න ඒ ගැටලුවේ ලැබෙන ලකුණු 10 ලබා ගැනීමට මේ වන විට ඔබට යම් කරුණක් අතපසු වෙලා තියෙනවා නම් මතක් කරලා දෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ නිර්මාණාත්මකව. බලමු දරුවනේ අපි ජාමිතික නිර්මාණ කියන පාඩමත් එක්ක ඔබ සම්බන්ධ වෙනකොට වැදගත්ම උපකරණ කිහිපයක් ඔබ ළඟ තියෙන්න ඕනේ. නිවැරදිව සකසාගත් කවකටුවක්, පැන්සල, රූල, කෝණමානය අවශ්‍ය වුහොත් මේ කවකටු පෙට්ටිය කියන මේ අපි උපකරණ කට්ටලයට අදාළ මේ උපකරණ ටික නිවැරදිව සූදානම් කරගන්න ඕනේ. ඒක අපේ විභාගයට තියෙන සූදානම පිළිබඳ කාරණයක්. අපේ බුද්ධිය දැනුම සම්බන්ධ කාරණයක් නෙමෙයි. එහෙනම් දරුවනේ මේ මොහොතෙත් ඔබ ඒ අදාළ උපකරණ සූදානම් කරගෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි මතක් කරලා දෙනවා ඔබට අපොස්ස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුළ ඔබ දැනගත යුතු ඔබට හැකි විය යුතු නිර්මාණ කිහිපයක්. බලන්න දරුවනේ අපි මතක් කරනවා පුනරීක්ෂණය කරනවා මූලික පත අපි ඉගෙන ගන්නවා පත වර්ග හතරක්. වෘත්තය, ලම්බ සමච්ඡේදකය, ඒ වගේම සමාන්තර රේඛා, ඒ වගේම දරුවනේ කෝණ සමච්ඡේදකය. මේ එක එකක් කොහොමද කරන්න කියන එක අපි ගැටලුවලදී සාකච්ඡා කරනවා. මේ එක එකක් කොහොමද ලැබෙන්නේ කියලා මේ මොනවද කියලා ඔක්කොම විස්තරයක් කරන්න දරුවනේ අඩුම තරමේ පැය 4කවත් වැඩසටහනක් තියෙනවනේ. ඒක නිසා අපි මේ දේවල් මතක් කරනවා. ඔබ දැනගත යුතු වෘත්තය 1 ලක්ෂයකට නියත දුරින්, ලම්බ සමච්ඡේදකයේ 1 ලක්ෂ 2කට සම දුරින්, සමාන්තර රේඛා සරල රේඛාවකට නියත දුරින්, කෝණ සමච්ඡේදකයේ සරල රේඛා 2කට සම දුරින්. ඊළඟට ඔබ දැනගත යුතුයි කෝණ නිර්මාණය. අංශක 60 නිර්මාණය කවකටුව භාවිතයේ. ඊළඟට අංශක 120, අංශක 30, අංශක 90, අංශක 45, අංශක 75, අංශක 105. මෙන්න මේ කෝණ ඔබ දැනගත යුතුයි. අවම වශයෙන් අත්‍යවශ්‍ය ගණුම් සංකල්ප විදියට කතා කරනවා නම් දරුවනේ ඔබ අංශක 60, 120, 90, 45, 75, 105 කියන්නේ තරම සංකීර්ණ අවස්ථා. අවම වශයෙන්ද අපිත් එක්ක සම්බන්ධ වෙන මේ බහුතර දරු පිරිස අතරේ සමහර විට ඔබ 75යි 105යි දන්නේ නැති වෙන්නත් පුළුවන්. 75යි 105යි කියන එක භාවිත වෙන්නේ ඉතාම අඩුවේ. නමුත් ඔබ දැනගත යුතුයි. ඔන්න දරුවනේ ඊළඟට අපි කතා කරනවා ලම්බ නිර්මාණය. අපි කතා කරනවා ලම්බ නිර්මාණ දෙකක්. එකක් තමයි සරල රේඛාවක් මත වූ ලක්ෂයක සිට එම සරල රේඛාවට ලම්බයක් නිර්මාණය කිරීම. සරල රේඛාවක් මත වූ ලක්ෂයක සිට එම සරල රේඛාවට ලම්බයක්. මේ සියලු කරුණු අපි ගැටලුවලදී සාකච්ඡා කරමු. ඊළඟට අපි කතා කරන දෙවනි ලම්බ වර්ගය තමයි බාහිර ලක්ෂයක සිට සරල රේඛාවට ලම්බයක් නිර්මාණය කිරීම. බාහිර ලක්ෂයක සිට සරල රේඛාවට ලම්බයක් නිර්මාණය කිරීම. ඒ වගේම දරුවනේ සමාන්තර රේඛාවක් නිර්මාණය කරන ආකාරය, කෝණයක් පිටපත් කරන ආකාරය, ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම, චතුරස්‍රයක් නිර්මාණය කිරීම, මේ අපි මතක් කරමින් යන්නේ ඔබ දැනගත යුතු දේවල්. මෙන්න මේ දක්වා ඔබ 10 ශ්‍රේණියේ තොරතුරු තමයි මම මේ කිව්වේ. 10 ශ්‍රේණියේ දක්වා ඔබ
මෙන්න මේ කරුණු ටික ඇගෙීමක් විදියට ලබාගෙන තියෙන්න ඕනි දරුවනේ. ඊළඟට අපි කතා කරනවා 11 ශ්‍රේණියේදී ඔබ නිර්මාණ කියන පාඩම තුල දැනගත යුතු කරුණු තුනයි තියෙන්නේ. ඉතාම වැදගත් එකක් තමයි දරුවනේ ස්පර්ශක නිර්මාණය. කරුණුත් කිහිපයක් තියෙන ස්පර්ශක නිර්මාණය වෘත්තය මත වූ ලක්ෂ්‍යයක සිට එම වෘත්තයට ස්පර්ශකයන් නිර්මාණය කිරීම. වෘත්තය මත වූ ලක්ෂ්‍යයක සිට එම වෘත්තයට ස්පර්ශකයන් නිර්මාණය කිරීම. දෙවැනි එක තමයි බාහිර ලක්ෂ්‍යයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් නිර්මාණය කිරීම. සහ ඔන්න වැදගත්ම තොරතුරු තුනක් පරිවෘත්තය. ත්‍රිකෝණයක ශීර්ෂ තුනම හරහා යන වෘත්තය පරිවෘත්තය ලෙස හඳුන්වන ත්‍රිකෝණයක ශීර්ෂ තුනම හරහා ගමන් කරන වෘත්තය කොහොමද නිර්මාණය කරන්නේ? ඕනෑම පාද දෙකකට ලම්බ සමච්ඡේදක දෙකක් නිර්මාණය කරලා ඒ ලම්බ සමච්ඡේදක හමු වන ලක්ෂ්‍ය කේන්ද්‍රය, ඒ වගේම එක් ලක්ෂ්‍යයකට තියෙන දුර අරය ලෙස අරගෙන පරිවෘත්තයේ කේන්ද්‍රයට කියනවා පරිකේන්ද්‍රය කියලා. පරිවෘත්තයේ කේන්ද්‍රය පරිකේන්ද්‍රය. මේ පරිකේන්ද්‍රය පිහිටන ආකාර කිහිපයක් තියෙනවා. පරිකේන්ද්‍රයේ පිහිටීම ගැන අපි කතා කරමු. පරිකේන්ද්‍රයේ පිහිටීම බලන් දරුවනේ, මෙන්න මේ වගුවෙන් අපිට සාරාංශගත කරලා මතක තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ ත්‍රිකෝණය, මේ තියෙන්නේ පරිකේන්ද්‍රය. ත්‍රිකෝණය අපි කතා කරනවා කෝණ 90 ත්‍රිකෝණ වර්ග තුනක් තියෙනවා. කෝණ 90 තියෙනවා සුළු කෝණී ත්‍රිකෝණය. එතකොට පරිකේන්ද්‍රය තියෙන්නේ ත්‍රිකෝණය තුල. ඔබ ඉස්සෙල්ලා අපි ඔබට පෙන්වපු රූපසටහනේ තිබි ත්‍රිකෝණය තුල. ත්‍රිකෝණය ඍජු කෝණී වෙනකොට පරිකේන්ද්‍රය කර්ණයේ මධ්‍ය ලක්ෂයේ. ත්‍රිකෝණය මහා කෝණී වෙනකොට පරිකේන්ද්‍රය ත්‍රිකෝණයෙන් පිටත. මෙන්න මේ ආකාරයට ත්‍රිකෝණයක ශීර්ෂ තුනම හරහා යන වෘත්තයේ කේන්ද්‍රය පිහිටන සුළු කෝණයෙන් ත්‍රිකෝණය තුල, ඍජු කෝණී වෙනකොට කර්ණයේ මධ්‍ය ලක්ෂයේ, මහා කෝණී වෙනකොට ත්‍රිකෝණයෙන් පිටත. ඒ පරිවෘත්තය. ඊළඟට අපි කතා කරනවා අන්තර්වෘත්තය. ත්‍රිකෝණයක පාද තුනම ඇතුළතින් ස්පර්ශ කරන වෘත්තය. ත්‍රිකෝණයක පාද තුනම ඇතුළතින් ස්පර්ශ කරන වෘත්තය අන්තර්වෘත්තය. කොහොමද නිර්මාණය කරන්නේ? ඕනෑම කෝණ දෙකකට සමච්ඡේදක නිර්මාණය කරලා එම සමච්ඡේදක හමු වන ලක්ෂයේ සිට එක් පාදයකට ලම්බයන් නිර්මාණය කිරීමෙන් අන්තර්වෘත්තයේ කේන්ද්‍රයට අපි කියනවා අන්තර් කේන්ද්‍රය කියලා. අන්තර් කේන්ද්‍රයේ පිහිටීම් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඇයි? වෘත්තය ත්‍රිකෝණය ඇතුළේ නිසා අනිවාර්යයෙන්ම අන්තර් කේන්ද්‍රයේ ත්‍රිකෝණය තුලම තමයි. ඔන්න දරුවනේ පරිවෘත්තය, අන්තර්වෘත්තය, බහිර්වෘත්තය. බහිර්වෘත්තය බාහිර වෘත්තය. බාහිර වෘත්තය එහෙම නැත්නම් බහිර් වෘත්තය කියලා කියන්නේ ත්‍රිකෝණයේ පාද තුනම බාහිරව ස්පර්ශ කරන වෘත්තය. ත්‍රිකෝණයේ පාද තුනම බාහිරව. බලන්න ඒ මෙන්න BC පාදය, දික් කරන ලද BC පාදයත්, දික් කරන ලද BA පාදයත්, AC පාදයත් බාහිරව ස්පර්ශ කරන වෘත්තය. කොහොමද නිර්මාණය කරන්නේ? මේ බාහිර කෝණ දෙක, ත්‍රිකෝණයේ පාද දික් කරාම ලැබෙන බාහිර කෝණ දෙක සමච්ඡේදනය කරනවා. බාහිර කෝණ දෙක සමච්ඡේදනය කරලා ඒ සමච්ඡේදක, ඒ කෝණ සමච්ඡේදක හමු වන ලක්ෂයේ සිට එක් පාදයට ලම්බයක් නිර්මාණය කිරීමෙන් අපිට බහිර්වෘත්තය නිර්මාණය කරගන්න පුළුවන්. බහිර්වෘත්තයේ කේන්ද්‍රය බහිර් කේන්ද්‍රය. බහිර් කේන්ද්‍රය සෑම විටම ත්‍රිකෝණයෙන් පිටත. දරුවනේ මම මේ බොහොම ඉක්මනට මතක් කරේ නිර්මාණ කියන ජාමිතික නිර්මාණ කියන පාඩම නැත්තම් ජාමිතික නිර්මාණ ඇසුරෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට ලැබෙන ගැටලුවට ඔබ දැනගත යුතු කරුණු. ඇත්තටම දරුවනේ මේ කරුණු ගොඩාක් අමාරු නෑ. ඔබ මේ විදිහට සාරාංශ කරලා හිතුවොත් ඔබේ අඩුපාඩුව, අන්න මට මෙන්න මේ කොටස මතක නැත්තේ, පොඩ්ඩක් ඔබට පුළුවන්, මටත් සමන්සර්ටත් ඔබට කතා කරලා පුළුවන් මේ පිළිබඳව යම් අඩුපාඩුවක් තියෙනවා නම් අපිට WhatsApp පණිවිඩයක් එවලා අපෙන් දැනගන්න පුළුවන්. ඔබට තිරේ දිස්වේවි අපේ WhatsApp අංක. ඔබට පුළුවන් දරුවනේ යම් අඩුපාඩුවක් තියෙනවා නම්, දැන් මම මේ කියපු කරුණු රාශිය මූලික පතවල සිට බහිර්වෘතය දක්වා මේ කියපු කාරණා වල යම් අඩුවක් තියෙනවා නම් ඔබට ඒක ඔබේ ගණිත ගුරුතුමා ගුරුතුමිය සමග ආවරණය කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට අපෙන් මේ WhatsApp පණිවිඩයක් මගින් දැනගන්නත් පුළුවන්. එහෙනම් දරුවනේ මෙන්න මේ පුනරීක්ෂණ කරුණු ටිකත් එක්ක මමත් සමන්සර්ත් එකතු වෙලා ඔබට මේ කියපු කරුණු කොහොමද කරන්නේ කියලා ගැටලු වලින්ම පෙන්වන්නයි සූදානම. අපි සමන්සර්ත් එක්ක පළවෙනි ගැටලුව සාකච්ඡා කරලා බලමු.
බෞද්ධ දරුවනේ සිසිර සර් මං හිතන්නේ අපේ දරුවන්ට පැහැදිලි කරලා දුන්නා මතක් කරලා දුන්නා මොනවද මේ නිර්මාණවලදී ඔබ දැනගත යුතු මූලික කාරණා. ඒ වගේම දරුවනේ මම තව දෙයක් මතක් කරනවා ඔබට මේ නිර්මාණ සඳහා යොදාගන්නේ ඔබ ජ්‍යාමිතියේ යොදාගත ප්‍රමේයන්ම තමයි. ඒ ඔබ දන්නා ප්‍රමේයන්ම තමයි අපි මෙතෙන්දී යොදාගන්නේ නිර්මාණාත්මකව. ඒ විතරක් නෙවෙයි අපේ දරුවෝ තවත් දෙයක් මතක තියාගන්න ඕන. අපේ දරුවොන්ට නිකන් පැන්සල තියලා නිකන් රූල තියලා ඉරි ගහන්න මෙතන හැකියාවක් නැහැ. එහෙනම් නීති රාමුවක් තියෙනවා අපිට. එහෙනම් ඉරක් ගහනවා නම් අනිවාර්යයෙන්ම ලක්ෂ දෙකක් ඔබ ඉදිරිපත් කළ යුතුයි. එතකොට ඒ ලක්ෂයක් හොයාගන්නකොට එක්ක රේඛා දෙකක් කැපෙන අවස්ථාවක් එක්ක රේඛාවක් සහ ඡාපයක් කැපෙන අවස්ථාවක් එහෙම නැත්නම් ඡාප දෙකක් කැපෙන අවස්ථාවක් ඔබ ලබා ගත යුතුයි. එහෙනම් අපි ගැටලුවලදී ඉස්මතු කරගම්මු ඒවා කොහොමද අපි නිර්මාණය කිරීමේදී යොදාගන්නේ කියලා. බලන්න දරුවනේ ඔබට දිස්සෙන පළවෙනි ගැටලුවත් එක්ක අපි කතා කරමු. දැන් බලන්න ඔබට දිස්සෙන මේ ගැටලුව දිහා මෙතන ගැටලුවේ කොටස් වශයෙන් කියනවා මෙන්න මේ වගේ ගැටලුවක් ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ඊට පස්සේ දික් කරලාද ABAC පාද හා BC පාද ස්පර්ශ කරන වෘත්තය. දැන් සිසිර සර් දැන් ඊට ඉස්සෙල්ල මතක් කරා වෘත්ත තුනක් ගැන වෘත කීපයක් මතක් කරා. ඒ වෘත කීපය මතක් කරාට පස්සේ ඔබට මතක් වෙන්න ඕන සමහර වෙලාවට දැන් සිසිර නම් කිව්වනේ පරිවෘතය, අන්තර්වෘතය, බහිර්වෘතය. හැබැයි දරුවනේ විභාගෙදී ඒ ආකාරයෙන්ම අන්තර්වෘතය නිර්මාණය කරන්න පරිවෘතය එහෙම කියන්නත් පුළුවන්. එහෙමම නොකියන අවස්ථාවක් තියෙනවා. දැන් බලන්න මේ ගැටලුවෙත් කියනවා. දිකන ABAC BC පාද ස්පර්ශ කරන වෘතය. එතකොට දැන් මෙතන අර නම් කිව්වේ නෑනේ. එහෙනම් නම් නොකියන අවස්ථාවකුත් තියෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයට අපිට කොටස් කීපයක් තියෙනවා. අර ඉස්සෙල්ලා මේ සිසිර සර් කිව්වා වගේ අපි මේවා කියවමින් ඉන්න ඕනේ. අපි මේක කරමු අපි. එහෙනම් අන්න අපි එකේ ඉඳලා අපි කරගෙන යන් ඉස්සෙල්ලම අපිට කියන්නේ ඉතාම සරල අවස්ථාවක් මොකද්ද? ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. දරුවනේ අපි ත්‍රිකෝණය නිර්මාණය කරමු. එහෙනම් ත්‍රිකෝණය නිර්මාණය කිරීමේදී බලන්න ඔබට කියනවා AB පාදයේ දිග දෙනවා, කෝණයක් දෙනවා, තවත් පාදයක් දෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ සඳහා අවශ්‍ය නම් පමණක් පුංචි දල සටහනක් ඉහලින් කොණෙන් ඇඳලා මේ දත්ත ලකුණු කරලා අපි දරුවන්ට පුළුවන් පොඩ්ඩක් අර මේ දත්ත ටික පිහිටලා තියෙන ආකාරය පොඩි පැහැදිලි කිරීමක් කරගන්න අත්‍යවශ්‍ය නැහැ. දැන් බලමු දරුවනේ. එහෙනම් මුලින්ම අපිට කියනවා දැන් නිර්මාණයේදී වැදගත්ම දේ තමයි නිර්මාණයේදී ඉස්සෙල්ලම දෙන රේඛාවයි ඉස්සෙල්ලම දෙන ලක්ෂයයි නිදහසේ අඳින්න පුළුවන්. පළවෙනි රේඛාව රූල තියලා අඳින්න පුළුවන්. පළවෙනි ලක්ෂයත් ඔබට ලකුණු ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අර නීති වලට එකඟව යන්න ඕන. බලන්න දරුවනේ AB අන්න අපි රේඛාවක් ඇඳා. එහෙනම් AB සෙන්ටිමීටර 6යි. අන්න නිදහසේ රේඛාවක් ඇඳා. පළවෙනි රේඛාව. එහෙනම් A ලක්ෂය. අන්න මෙන්න A ලක්ෂය ලකුණු කරා අපි. A ලක්ෂය. අන්න ඒ දැන් ඔන්න නිදහසේ දැන් මෙතනින් පස්සේ ඔයගොල්ලන්ට නිකන් AB දාන්න බෑ. දැන් බලන කොහෙද B තියෙන්නේ? AB රේඛාවේ 6ක් දුරින්. ආන්න දැන් රූල තියලා නිකන් 6 ලකුණු කරන්න බෑ. දැන් රේඛාව සහ ඡාපයක් කැපෙන අවස්ථාවක් අපි ගන්නෙ කොහොමද ගන්නෙ? සෙන්ටිමීටර 6ක් කවකටුවට අරගෙන A කේන්ද්‍රය කරලා ඡාපයක් ගහනවා. ආන්න එතෙන්ට අපි B කියලා දානවා. දැන් බලන්න මට කියන ත්‍රිකෝණේ A ලක්ෂයත් හරි මට B ලක්ෂයත් හරි. දැන් මම බලන්නේ කොහෙද C තියෙන්නේ? ආන C ලක්ෂයේ පිහිටීම හොයන්න ඕන. C ලක්ෂය තියෙන්නේ අපිට කියනවා B වල ඉඳලා 4.4ක් දුරින්. 4.4 කොයි පැත්තට කියලා අපි දන්නේ නැහනේ. අන්න ඔබට කෝණය ABC 90යි. අන්න ABC අන්න මේ B වලදී අංශක 90ක් අඳින්න ඔබට පුළුවන්. ලම්භකයක් අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් අංශක 60ක් ඇඳලා තවත් 60ක් ඇඳලා දෙකට බෙදලා එහෙම 90ක් අඳින්නත් පුළුවන්. ඔබට හැකියාව තියෙනවා. අපි එහෙනම් B වලදී අඳිමු අන්න අංශක 90ක්. එහෙනම් මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ඡාපයක් අඳින්න කැමති දුරක් අරගෙන ඒ දුර වෙනස් කරන්නේ නැතුව මේ ඡාපයයි රේඛාවයි කැපිච්ච තැන තියලා අපිට පුළුවන් දරුවනේ එතකොට මෙන්න මේ ආකාරයට ඡාපයක් අඳින්න දැන් අංශක 60යි මදි. එහෙනම් ඒ දුර වෙනස් නොකර ඡාපය කැපිච්ච තැන තියලා තවත් ඡාපයක් අඳිනවා. දැන් 60 2 120යි වැඩි. දැන් 90 තියෙන්නේ. එහෙනම් මේ කොටසේ එහෙනම් 62 බෙදුවාම 30යි. අන්න එතකොට අපිට නිර්මාණ මේ කොටස දෙකට බෙදමු. එහෙනම් අපිට පුළුවන් මෙන්න මෙතන තියලා කැමති දුරක් ඔබට අරගෙන ඡාපයක් අඳින්න පුළුවන්. ඒ දුර වෙනස් නොකර මේ ඡාපය කැවිච්චෙල මේ ඡාපේ ඡේදනය කරන්න පුළුවන්. අන්න දැන් අපිට පුළුවන් මෙන්න මේ රේඛාව නිර්මාණය කරන්න. අංශක 90ක රේඛාව නිර්මාණය කරා.
එහෙම නැත්නම් ඔබට පුළුවන් මෙතන ලම්බකයක් හදින්නත් පුළුවන්. දැන් ඔන්න දැන් අංශක 90ට රේඛාව නිර්මාණය කරා. මේ රේඛාවම තමයි C තියෙන්න ඕන. කොහොමද 4.4 දුරින් එහෙනම් සෙන්ටිමීටර 4.4ක් කවකටුවට අරගෙන අපේ දරුවන්ට පුළුවන් B කේන්ද්‍රය කරලා මෙන්න මේ ආකාරයේ ඡාපයක් ඇඳලා ආන්න ඊට පස්සේ එතෙන්ට පුළුවන් C කියලා දාන්න. එහෙනම් ඊට පස්සේ අපිට පුළුවන් A සහ C යා කරලා ඔන්න ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරන පළවෙනි ප්‍රශ්නයේ කොටස සම්පූර්ණ කළා. දැන් බලමු දරුවනේ අපි ඊළඟට දෙවැනි එකේ මොනවද කියන්නේ. දෙවැනි එකේ කියනවා දික් කරන ලද ABAC පාද සහ BC පාදය දික් කරන ලද. දැන් දික් කරන ලද කියලා කිව්වහම හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. AB දික් කරන වෙයි කිව්වොත් A වල ඉඳලා B පැත්තට දික් කරනවා. BA දික් කරන වෙයි කිව්වොත් B වල ඉඳලා A පැත්තට දික් කරනවා. දැන් මෙතන කියන්නේ දික් කරන ලද AB. අන්න AB දික් කරන්නලු. මේන්න AB දික් කරන්නලු අපි දික් කරා AB. ඊළඟට AC දික් කරනවා. A වල ඉඳලා C පැත්තට දික් කරන්නලු. ආන්න A වල ඉඳලා C පැත්තට අපි දික් කරා. ඊට පස්සේ කියනවා මේ දික් කරපු මේ රේඛාවයි BC රේඛාවයි. දැන් මතක් වෙන්න ඕන අපේ දරුවන්ට සිසිර සර් කිව්වා ත්‍රිකෝණයේ පාද බාහිරව මේ ස්පර්ශ කරන්න කියන්නේ. ආන්න බහිර්වෘතය මතක් වෙන්න ඕන. වෘතය නිර්මාණය කිරීම සඳහා කේන්ද්‍රය තියෙන තැන හොයාගන්න ඕන. ඒ සඳහා මොකද කරන්නේ? මෙන්න මේ රේඛා දෙකක් ස්පර්ශ අපි දන්නව රේඛා දෙකක් ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය තියෙනුනේ රේඛා දෙක මගින් හැදෙන කෝණයේ කෝණ සමච්ඡේදකයේ මත. එහෙනම් අපිට පුළුවන් මෙතර කෝණයක් තියෙනවා මෙතර කෝණයක් තියෙනවා. මේ කෝණ දෙකට සමච්ඡේදක අඳිමු අපි මෙන්න මේ ආකාරයට කැමති දුරක් අරන් ඡාපයක් ඇඳලා ඊට පස්සේ ඒ දුර ටිකක් වැඩි කරලා හරි වෙනස් කරලා අපිට පුළුවන් මෙන්න මේ රේඛාව සහ ඡාපය කැපිච්ච තැන තියලා ඡාපයක් අඳින්න පුළුවන්. ඒ වගේම දුර වෙනස් නොකර ඉති තැන තියලා අපිට ඡාපයක් අඳින්න පුළුවන්. ආන්න අපි අඳින දරුවනේ එතකොට කෝණ සමච්ඡේදකේ අපි දරුවා දන්න කෝණ සමච්ඡේදකේ අඳින්න. තව කෝණයක් තියෙන ඒ කෝණෙත් සමච්ඡේද මේ රේඛාවයි ස්පර්ශ කරනවා නම් ඒ කෝණ සමච්ඡේදකේ මතකෙන් දැන් කේන්ද්‍රය තියෙන මේ රේඛාව මතකවට අපි දන්නේ නැහැ නේ කොතනද කියලා. ආන්න එහෙනම් අපි මෙතෙන්ට ඔන්න ඡාපයක් ඇඳා ඒ දුර ටිකක් වැඩි කරාට කමක් නැහැ. මෙතන තියලා ඡාපයක් ඇඳා ඒ වගේම ඒ දුර වෙනස් නොකර මෙන්න මෙතන කැපිච්ච තැන තියලා අපි තව ඡාපයක් ඇඳා ආන්න ඊට පස්සේ ඡාප දෙක කැපුණාට පස්සේ මෙන්න සී ලක්ෂය සහ ඒ රේඛාව ඇඳා ආන්න දැන් අපිට කියනවා මෙන්න මේ රේඛාව මත තියෙන ඕන කේන්ද්‍රය මේ කෝණ සමච්ඡේදක මත තියෙන්නත් ඕන දෙක ඡේදනය වෙච්ච තමයි කේන්ද්‍රය තියෙන්නේ දැන් කේන්ද්‍රය හොයාගත්තා වෘතයක් අඳින්න අවශ්‍යතා දෙකයිනේ එකක් කේන්ද්‍රය අනිත් එක අරය දැන් අරය හොයා ගන්න ඕන අරය හොයා ගන්න ස්පර්ශ වෙන තැන දැන් දරුවනේ මෙතන තියලා අපිට ස්පර්ශ වෙන තැන නිකන් හොයන්න බෑනේ අන්න අපේ දරුවන්ට මතක් වෙනවා අපි ජ්‍යාමිතික ප්‍රමේයන් මතක් කරා අරය ස්පර්ශයට ලම්බක වේ එහෙම නැත්නම් අපි කිව්වා අරයට වෘත්තය මත ලක්ෂික සිට ලම්බකයක් ඇඳුත් ස්පර්ශකයක් වේ අන්න අරය ස්පර්ශ ලම්බ එහෙනම් මේ ස්පර්ශ වෙන තැනදී අරය ලම්බක වෙන්න ඕන එහෙනම් අපි ලම්බකයක් අඳිමු එහෙනම් අපිට පුළුවන් ලම්බකයක් නිර්මාණය කරන්න මොකද්ද අපි කියන්නේ බාහිර ලක්ෂික සිට රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීම මෙතන ඉඳලා කවකටුව තියුවා මේ රේඛාවට ටිකක් දුර වැඩි කළා ඡාපයක් ගැහුවා අවශ්‍ය නම් මුළු ඡාපයම නැතුව මේ රේඛාව ඡේදනය වෙන කොටස් දෙක විතරක් අඳින්නත් පුළුවන් ඔබට ඊට පස්සේ ඒ දුර ටිකක් අඩු කරන් අඩු කළා ඡාපය සහ රේඛාව කැපිච්ච තැන තියලා අන්න අපි ඡාපයක් අඳිනවා ඒ වගේම ඒ දුර වෙනස් නොකර මේ ඡාපය කැපිච්ච තැන රේඛාව කැපිච්ච තැන තියලා මේ ඡාපය ඡේදනය කරනවා දැන් අපිට පුළුවන් අන්න ලම්බය අඳින්න දැන් අපිට අරය සූදානම් මෙන්න කේන්ද්‍රය මෙන්න අරය ආන්න එහෙනම් ඒ දුර අරගෙන අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට මේන්න මේ වෘත්තය නිර්මාණය කරන්න බලන දරුවනේ වෘත්තය විසින් මේ පාද තුනම ස්පර්ශ කරා ඒක තමයි අපිට කිව්වේ ABAC පාද හා BC පාද ස්පර්ශ කර වෘත්තය නිර්මාණය කරන්න ඔන්න වෘත්තය නිර්මාණය කරා අපි යමු ඊළඟ කොටසට අපිට කියනවා BE සෙන්ටිමීටර 8 වනසේ දික් කරන ලද AB මත E ලක්ෂ්‍ය සලකුණු කරන්න BE සමානයි සෙන්ටිමීටර 8 වනසේ දික් කරන ලද AB මත දැන් කෝ AB මෙන්න AB දික් කරලා තියෙන්නේ ඒ මත සෙන්ටිමීටර 8ක් කවකටුවට අරගෙන B වල තියලා E අපි හොයමු එහෙනම් මෙන්න සෙන්ටිමීටර 8ක් කරගත්තට පස්සේ මෙන්න තියෙනවා අපිට E ලක්ෂය එහෙනම් දැන් ඔන්න E සූදානම් එතකොට AB මත E ලක්ෂය ලකුණු කරන්න ඕන ලකුණු කරා සරලයි ඊට පස්සේ අපිට කියනවා බලන්න සෙන්ටිමීටර 8යි ඊට පස්සේ අපිට කියනවා
අන ඊ සිට වෘත්තයට ඇඳිය හැකි අනෙක් ස්පර්ශකය. අනෙක් ස්පර්ශකයට එක ස්පර්ශකයක් ඇඳලා තියෙන්නේ. එහෙනම් මෙන්න ඊවල ඉඳලා අඳපු එක ස්පර්ශකයක් මේ තියෙන්නේ. එහෙනම් අනෙක් ස්පර්ශක වහම මතක රහින්න අපි දරුවන්ට ස්පර්ශක දෙකක් තියෙනවානේ. අපේ ප්‍රමේය මතක් වෙන්න ඕන. බාහිර ලක්ෂකින් සඳහන් ස්පර්ශක දිගින් සමාන වේ. එහෙනම් මෙතන ඉඳලා මේ ස්පර්ශකයේ දිගමයි මේ පැත්තට තියෙන්න ඕන. එහෙනම් ඊවල ඉඳලා අපි ගම්මු ස්පර්ශ වෙන තැත්ත දුර කවකටුව අරගෙන ඊ කේන්ද්‍රය කරලා පැන්සල දික් කරමු. මේ ස්පර්ශ වෙච්ච දැන්ට ඒ දුර අරගෙන ඊ කේන්ද්‍රය කරලා අපිට පුළුවන් මෙන්න වෘත්තය ඡේදනය කරන්න. අන්න අපිට තියෙන ලක්ෂ්‍ය මෙන්න ලක්ෂ්‍ය. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ රේඛාව අඳින්න. ඕන්න එහෙනම් අපි මේ රේඛාවත් ඇඳා. ඊට පස්සේ අපිට කියන්නේ මොකද්ද? අපිට කියන පුතේ ඕන්න ඩී ලක්ෂ්‍ය අපි එක නම් කරා. ඊට පස්සේ කියනවා ඉහත හතරේ ඇඳි ස්පර්ශක දික් කරන ලද ඒසි යම ලක්ෂ්‍ය ඩී නම් ADE ත්‍රිකෝණය අනුබද්ධයෙන්. දැන් ඉපාර කියනවා AD බලමු අපි. ADE මේන්න මේ ත්‍රිකෝණය අනුබද්ධයෙන් අනුබද්ධ වෘත්තය හඳුන්වන නම. දැන් ඉස්සෙල්ලා අපි ඇඳි බහිර් වෘත්තය. දැන් තියෙන්නේ ADE ත්‍රිකෝණයේ තියෙන මේ පාදය ස්පර්ශ කරලා මේ පාදයත් ස්පර්ශ කරලා මේ පාද ස්පර්ශ කරලා ත්‍රිකෝණය ඇතුළතින් ත්‍රිකෝණය ඇතුළතින් ස්පර්ශ කරන වෘත්තයට අපි කිව්වේ අන්තර් වෘත්තය කියලා. එහෙනම් අන්න අපි ලියනවා අන්තර් වෘත්තය. එතකොට මේ ගැටලුවේදී මම සාකච්ඡා කරේ අර සිසිර සර් මතක් කරලා දීපු පුනරීක්ෂණය කරපු කාරණා පුළුවන් තරම් අපි ඉස්මතු කරමින් අපි මේ ගැටලුව සාකච්ඡා කරා. ඉතින් දරුවනේ මේ ගැටලුවේ ඉස්මතු කරගත්ත නැති කාරණා තව ගොඩක් තියෙන්න පුළුවන්. අපි සිසිර සර් එක්ක බලමු තවත් මොනවද තියෙන්නේ කියලා. ඔව් දරුවනේ, මම ඔබට පුනරීක්ෂණය කරා කරුණු 20ක්. ඇත්තටම 22ක්. මම 20ක් කිව්වේ අංශක 75 105 අමතක කරලා. මම ඔබට මතක් කරලා දුන්නා ඔබ දැනගත යුතු කරුණු 20ක්. කොහොමද අපිට අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මේ ලකුණු 10ක් ලැබෙන නිර්මාණ ගානට ලකුණු දෙන්නේ? ලකුණු දෙන්නේ දරුවනේ ඔය කරුණු 20ෙන් 6ක් 7ක් 8ක් වගේ අහනවා. දැන් සමන්ස මේ ඉදිරිපත් කරපු ගැටලුව තුල අංශක 60 නිර්මාණය, 90 නිර්මාණය, බාහිර ලක්ෂයකට ලම්බයන් නිර්මාණය කිරීම, ඊළඟට බහිරූර්තය නිර්මාණය කිරීම, ස්පර්ශක නිර්මාණය කිරීම, කෝණ සමච්ඡේදක නිර්මාණය කිරීම, අපි ඒ කරුණු ඔක්කොම මතක් කරමින් තමයි ඉස්සරහට යන්නේ. ඒක නිසා වැදගත්ම දේ ගැටලු වලට මුහුණ දෙන්න ඉස්සෙල්ලා අපි අර කියන ලද කරුණු 20 පොඩ්ඩක් අවධානයෙන් දේරුම් ගන්න. අපි යමු දරුවනේ මේ ආකාරයෙන්ම තවත් ගැටලුවකට වෙනත් කරුණු මතක් කරලා දෙන්න. ඔබට දිස් වෙනවා ගැටලුව. මේ ගැටලුව අපි එකින් එක කියවීම පැත්තකින් තියලා එක කොටස කොටස අරගෙන සාකච්ඡා කරමු, නිර්මාණය කරමු. මාත් එක්කම එකතු වෙලා ඔයත් පුතේ කවකටුව භාවිතයෙන් හෝ කටුසටහනක් ලෙස මාත් එක්ක මේ ක්‍රියාකාරකමේ යෙදෙන්න කියලා අපි ආරාධනා කරනවා. බලමු අපේ පළවෙනි කාරණය. මෙන්න රෝම ඉලක්කම් එක පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නයෙන් අපිට දෙනවා දරුවනේ ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. සමන් සර් පැහැදිලි කරපු නිසා ත්‍රිකෝණය නිර්මාණය කිරීම මම තරමක් වේගයෙන් කරනවා. පළවෙනි කාරණය මොකද්ද? AB 5.4. නිදහස් වඳිනවා සරල රේඛාවක් ඔන්න AB අඳින්න බලාපොරොත්තු වෙන්. අපි ඔන්න එක් චාපයක් යොදනවා A නිදහස්ව යෙදුවා. දැන් අපිට නිදහස් යොදන්න බෑ. දැන් AB 5.4. කවකටුවට සෙන්ටිමීටර් 5.4ක් අරගෙන කවකටුවේ තුඩ රූලේ තියෙන සරලධාරයේ තියෙන බිංදු උඩින් තියලා 5.4ට කෙලින් පැන්සල අරගෙන කවකටුවට සෙන්ටිමීටර් 5.4ක් අරගෙන කවකටුවේ තුඩ ඒ වලින් තියලා. සමන් සර් කිව්වේ කොහොමද? ඒ කේන්ද්‍රය කරගෙන. මම කියනවා ඒ වචන ටිකම කවකටුවේ තුඩ ඒ වලින් තියලා ඔන්න අඳිනවා චාපයක් 5.4. මොකද්ද? B ලක්ෂය. අපි ඒ මොහොතේම මේ සරල රේඛාවේ දිග ලෙස 5.4 කියලා ලියනවා. මේ 5.4 ලිවීම අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ලියන එකෙන් සමහර විට අපිට වාසියක් වෙන්න පුළුවන් කාලය සම්බන්ධයෙන්. ඔන්න පළවෙනි කාරණේ ඉවරයි. ඊළඟට බලන්න දරුණේ ABC කෝණය අංශක 60යි. මොන කෝණයද? B කෝණය. B ලක්ෂයේදී තමයි අංශක 60. B ලක්ෂයේදී කවකටුවේ තුඩ B වලට තියලා නිදහස් දුරක්. කවකටුවට සාමාන්‍ය දුරක්. මේ සාමාන්‍ය දුරක් කියන එක දරුවනේ සෙන්ටිමීටර් 2ක් 2.5ක් පමණ. මනින්න ඕනේ නැහැ.
ඔයා පුරුද්දෙන් ගන්න දුර ගොඩාක් දුර ගන්න එපා එතකොට නිර්මාණ රේඛා පැහැදිලි නැහැ ගොඩාක් පොඩි කරන්න එපා දුර සෙන්ටිමීටරයක් විතර කරන්න එපා අඳින්න අමාරුයි ඒක නිසා සෙන්ටිමීටර 2.5ක් පමණ මනින්නේ කවකටුවේ උඩ බී වලින් තියලා ඔන්න නිදහස් ඡාපයක් අඳිනවා කවකටුවේ දුර වෙනස් නොකර කවකටුවේ උඩ අර අරය වෙනස් නොකර මෙන්න මේ ඡාපය කැපිච්ච තැන තියලා අඳිනවා අංශක 60 B ලක්ෂයත් මේ ඡාප දෙච්ඡේදනයේ වෙච්ච ලක්ෂයත් අංශක 60 දැන් කොහෙද C තින්නේ මෙන්න මේ සරල රේඛාව මත වූ ලක්ෂයක ඊළඟට තව තොරක් තිනො තොරතුරක් තිනො BC සමානයි 4.7යි කවකටුවට 4.7ක් අරගෙන අර කියපු විදිහටම කවකටුවේ උඩ B වලින් තියලා B කේන්ද්‍රය කරගෙන මෙන්න අඳිනව මේ සරල රේඛාව මත ඡාපයක් C ලක්ෂය BC 4.7යි C ලක්ෂය මෙන්න දරුවනේ අපි සියලු කරුණු සටහන් කරලා ABC ත්‍රිකෝණය නිර්මාණය කරා ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමේදී අපිට ලබා දෙනවා පාද තුනම දෙන්න පුළුවන් පාද දෙකයි කෝණයයි දෙන්න පුළුවන් කෝණ දෙකයි පාදයයි දෙන්න පුළුවන් ඔන්න ඔය ආකාර තමයි සාමාන්‍යයෙන් ප්‍රසිද්ධේම ලැබෙන ආකාර ඔන්න දරුවනේ අපි පළවෙනි කොටස ඉවර කරා ඒ වගේම ඔබ මේ නිර්මාණය කරද්දි ඉතාම නිවැරදිව කරන්න. නිර්මාණය තුළ අහන සමහර මිනුම් වලට ඔබට ලකුණු නොලැබෙන්න ඉඩ තියෙනවා. ඇයි? 1 මිලිමීටර එකයි ඔබට වෙනස් වෙන්න අවස්ථාව දෙන්නේ. නියම පිළිතුර 5.7 කියලා අපි හිතමු. 5.6ට ලකුණු දෙනවා. 5.8ට ලකුණු දෙනවා. ඒක නිසා දරුවනේ හරිම පැහැදිලිව නිදහසේ බොහොම ප්‍රවේශමින් කරන්න ඕනි ගැටලුවක් මේක. අපි යමු දෙවෙනි කොටසට. C සිට AB ට ලම්බකයක් වචන දෙකම අපි භාවිත කරනවා ලම්බයක් නිර්මාණය කරන්න. මොකද්ද මේ? බාහිර ලක්ෂයක සිට සරල රේඛාවකට ලම්බයන් නිර්මාණය කිරීම. බාහිර ලක්ෂයක සිට C බාහිර ලක්ෂය කාටද? AB ට. කොහොමද කරන්නේ? කවකටුවේ උඩ C වලින් තියලා පැන්සල් උඩ ගන්න ඕනේ දරුවනේ AB සරල රේඛාව පහු කරලා පොඩ්ඩක් වැඩි කරලා අරගෙන මෙන්න මේ ආකාරයට ඡාප දෙකක් යදුන AB සරල රේඛාවක්. AB ට නේ අඳින්නේ. දැන් කවකටුවේ දුර වෙනස් වුණාට කමක් නැහැ. එහෙම තිබ්බත් කමක් නැහැ. මෙන්න මේ ඡාප දෙක. මේ AB සරල රේඛාවත් මේ අපි ඇඳපු ඡාප දෙකේ කවකටුව අවස්ථා දෙකේ තියලා මේ ආකාරයට ඡාප දෙකක් යදුන. මෙතනින් තියලා එක ඡාපයයි මෙතනින් තියලා එක ඡාපයයි. ඔන්න මේ ඡාප දෙක කැපිච්ච තැන සහ C සිට අපි යා කරනවා. ඔන්න දරුවනේ C සිට AB ට ලම්බය බලන්න අර මම කියපු කරුණු 20 මේ ඔක්කොම තිබ්බා. ඒවායින් පිට තව බොහොම සංකීර්ණ අවස්ථා තියෙන්න පුළුවන්. අපි කතා කරන්නේ සමස්ත ශ්‍රී ලංකාවේම දරුවන්ට මුහුණ දිය හැකි මට්ටමට. ඔන්න දරුවනේ තුන්වෙනි ප්‍රශ්නේ. AB හා AC පාදවලට සමදුරින් පිහිටි පතය. අන්න පත. දැන් ඔයා පත මතක් කරගන්න ඕනේ. සමදුරින් මම ඔයාට පොඩි නිකන් අර අපේ තියෙන මේ තර්කානුකූල අධ්‍යාපනයෙන් බැහැර වෙලා පුංචි කතාවක් කියන්න. සමදුරින් කිව්වොත් දරුවනේ සමච්ඡේදකයක්. සමදුරින් කිව්වොත් සමච්ඡේදකයක්. අපි ළඟ තියෙන්නෙම සමච්ඡේදක දෙකයි. මොනවද? ලම්බ සමච්ඡේදකේ කෝණ සමච්ඡේදකේ. එහෙනම් දැන් ඔන්න ඔයාට දැන් 50-50 ඇවිල්ලා තියෙන්නේ. ලම්බ සමච්ඡේදකේද කෝණ සමච්ඡේදකේද? AB හා AC පාද දෙකක්. පාද දෙකකට නම් කෝණ සමච්ඡේදකේ. ලක්ෂ දෙකකට නම් ලම්බ සමච්ඡේදකය. පොඩි තර්කානුකූල බවෙන් බැහැර වෙච්ච කාරණයක්. එහෙනම් පාද දෙකකට සමදුරින් කෝණ සමච්ඡේදකය. මොන කෝණයද? AB AC. AB AC. ඔබට පේනව කෝණය ඇඳිනව. AB AC. මෙන්න මේ කෝණයේ සමච්ඡේදකය තමයි ඔය කියන පතය. එහෙනම් දරුවනේ කොහොමද කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්නේ? කෝණය A. කවකටුවේ උඩ ඒ වලින් තියලා නිදහස් දුරක් අරන් ඡාපයක් අඳිනවා. මේ ඡාපය ඔය කියන පාද දෙක තැන් දෙකකදී ඡේදනය වෙනවා. අන්න ඒ තැන් දෙකේ අවස්ථා දෙකේ තියලා දැන් දුර වෙනස් කරත් කමන්නේ නැතත් කමන්නේ. ඡාප දෙකක් අඳිනවා. ඔන්න ඒ ඡාප දෙක ඡේදන ලක්ෂය A සිට යා කරනවා කෝණ සමච්ඡේදකය. එහෙම නැත්තම් මේ පාද දෙකට සම දුරින් පිහිටි පතය. AC පාදයටත් AB පාදයටත් සමදුරින් පිහිටි පතය නිර්මාණය කරන්න කරා. රෝම ඉලක්කම් තුනක් ඉවරයි. අපි බලමු හතරවෙනි එකේදී අපිට මොකද්ද කියන්නේ කියලා. බලන්න දරුවනේ හතරවෙනි අවස්ථාව.
ඉහත ලම්බය මත කේන්ද්‍රය පිහිටියා වූද? මෙන්න තිනවා ලම්බය. කවක් ඔයා දැන් මේ කියන වෘත්තය නිර්මාණය කරන්නනේ. මේ වෘත්තය නිර්මාණය කරන්නනේ කියන්නේ. ඔයා ඔය නිර්මාණය කරන්න යන වෘත්තයේ පුතේ කවකටුවේ තුඩ තියන්න ඕනේ ඔයා මෙන්න මේ ලම්බය මත. මේ ලම්බය මත. ඔන්න ඒක මතක තියාගන්න. වෙන තැනක තිබ්බොත් වැරදි. දූද සමන්ස පැහැදිලි කරලා දුන්නා. වෘත්තයක් අඳින කරුණු දෙකක් තියෙන්න ඕනේ. කවකටුවේ තුඩ තියෙන තැන. එහෙම නැත්නම් කේන්ද්‍රය. ඊළඟට කොච්චර දුරක් ඕනිද? එහෙම නැත්නම් අරය. ඔය කරුණු දෙක තර්කානුකූලව ජ්‍යාමිතිකව ලබා ගැනීම සඳහා තමයි අපිට මේ තොරතුරු දෙන්නේ. කවකටුවේ තුඩ තියන්න ඕනේ මෙන්න මේ ලම්බය මත. පළවෙනි කාරණේ හරියා. පිහිටියා වූද AB හා AC පාද ස්පර්ශ කරන්නා වූද? පාද දෙකක් ස්පර්ශ කරන්නේ ඒ පාද දෙකට සමදුරින් පිහිටි පතයකදීනේ. දැන් ඒ පාද දෙකට සමදුරින් පිහිටි පතේ අපි නිර්මාණය කරලා ඉවරයි. එහෙනම් දරුවනේ ඔය කියන විදියට ඔය වෘත්තේ කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මේ කෝණ සමච්ඡේදකය මත. මේ කෝණ සමච්ඡේදකය මත. මේ කෝණ සමච්ඡේදකය මත. මං ඉස්සෙල්ලා වෙන කතාවක් කිව්වා නේද? කතා දෙකේ කතා නෙමෙයි. දෙකම එකයි. ඔන්න බලන්න. මෙන්න මේ ලම්බය මත තියන්නත් ඕනි කිව්වා. මේ ලම්බය මත තියන්නත් ඕනි කියලා කිව්වා. මේ කෝණ සමච්ඡේදකයේ මත තියෙන්න ඕනි කියලාත් කිව්වා. ඔය දෙකටම ගැළපෙන එකම එක තැනක් තියෙන ඔබට පේනවා. මෙන්න දරුවනේ මේ ලම්බයත් මේ කෝණ සමච්ඡේදකය ඡේදනය වන ලක්ෂය තමයි කේන්ද්‍රය. ඊළඟට ස්පර්ශ කරනවා නම් සමන්ස පැහැදිලි කරලා දුන්න ජ්‍යාමිතිකවම ස්පර්ශකය අරයට ලම්බකයි, අරයට ලම්බ නැගෙන ස්පර්ශකයක්. එහෙම නැත්නම් සරලම වචන වලින් කියනවා නම් දරුවනේ වෘත්තයක් ස්පර්ශ කරන්න කිව්වොත් ඒ ස්පර්ශ කරන පාදයට කේන්ද්‍රයේ සිට ලම්බයක් ඇඳිය යුතුයි. දැනටමත් ඇඳලා තියෙන්නේ. මෙයා ලම්බයක්නේ. එහෙනම් දරුවනේ කවකටුවේ තුඩ මෙන්න කේන්ද්‍රය, මෙන්න මේ ලම්බයත් පතයත් කැපෙන ස්ථානයේ ඡේදන වෙන ස්ථානයේ පැන්සල් තුඩ මෙන්න මේ ලම්බය ස්පර්ශ වෙන තැනට අරගෙන අපි අඳිනවා වෘත්තය. අනිවාර්යෙන් ওই වෘත්තය AB පාදයට AC පාදයට ස්පර්ශ කළ යුතුයි. ඔබ නිර්මාණය කරද්දී සමහර විට මිලිමීටර එකක් දෙකක් විතර ස්පර්ශ නොවන මට්ටමට එන්න පුළුවන්. ඒ දරුවනේ ජ්‍යාමිතිකව ගණිතයේ තියෙන දෝෂයක් නෙමෙයි, ඔබේ නිර්මාණ දෝෂයක්. ඒක නිසා සූක්ෂමව ප්‍රවේශමෙන් කරන්න. ඔන්න දරුවනේ අපි නිර්මාණය කරා ඔය කියන වෘත්තය. දැන් අපි සමන්සත් එක්ක මේ ආකාරයෙන්ම තවත් ගැටලුව සාකච්ඡා කරමින් අර කියපු කරුණු මතක් කරගමු. ඔව් සමන්ස. ඔව් සිසිරදල්. මං හිතන්නේ අපි දරුවන්ට දැන් අපි කියපු දේවල් එකින් එක සම්බන්ධ කරමින් අපි ගැටලු දෙකක් සාකච්ඡා කරා. අපි දරුවොත් හිතන්නේ සමල්ලාවට තාම චතුරස්‍රයක් එහෙම නිර්මාණය කරේ නැහැ කියලා. අපි බලමු දරුවනේ මේ ගැටලුවත් එක්ක. බලන්න ඔබට දිස්සෙන ගැටලුව දිහා. දැන් ගැටලුවේ අපි ඉස්සෙල්ලා වගේ සම්පූර්ණ ගැටලුව නේද, කොටසින් කොටස තමයි. මං හිතන්නේ විභාග ප්‍රශ්න පත්‍රයේදීත් අපේ දරුවෝ දැන් ක්‍රමය හඳුනා ගනිමින් යාවි. එකපාරට දරුවනේ මේ මුළු සේරම කියවලා තේරුම් ගන්න යන්න අවශ්‍ය නැහැ. අපි කොටස් කළ ව්‍යුහගත කළ තියෙන ගැටලුවක අපිට කොටසින් කොටස සම්පූර්ණ කරගෙන යන්න පුළුවන්. අර සීරම කියෝල සමහරලාවට අපේ දරුවෝ අපි දැකලා තිනවා. අර පළවෙනි කොටසෙදී මේ සමහරට හතරවෙනි කොටසේ තියෙන කොටසත් පළවෙනි කොටස සම්බන්ධ කරන්න යනවා. ඒ වගේ යන්න ඕනේ. එකින් එක ගමු. මේ බලන්න ඔබට දිස්සෙන එක. අපිට කියනවා AB 6යි BAD 60 වන ABCD රොම්බසය. අන රොම්බසය නිර්මාණය කරන්නලු. අපි දන්නෝ පාදම හතරම සමාන වෙච්ච සමාන්තර ආශ්‍රයයට අපි රොම්බසයක් කියලා කියනවා. එහෙනම් මෙන්න මේ රොම්බසය. එතකොට දැන් අපි මෙතෙක් වෙලා දරුවනේ ත්‍රිකෝණම තමයි පාදක කරගත්තේ. දැන් අපි ඔබට පාදක කරගන්නේ චතුරස්‍රයක්, රොම්බසයක්. අඳිමු. එහෙනම් නිදහස් රේඛාව, පළවෙනි රේඛාව නිදහස් රේඛාව, පළවෙනි ලක්ෂය නිදහස් ලක්ෂය, ඒ ලක්ෂය. දැන් එතෙන් සිට AB 6යි සෙන්ටිමීටර 6ක් කවකටුවට ගත්තා. ඒ කේන්ද්‍රය කරලා එහෙම නැත්නම් ඒ මත තියලා චාපයක් ඇඳලා B ලක්ෂය හොයාගත්තා. දැන් මගේ AB CD රොම්බසෙන් A හරි B හරි. ඊට පස්සේ අපිට CD හොයාගන්න ඊළඟට දෙනවා BAD 60යි. BAD B A D මේ කොයි හරි ඇති 60ක් වන කෝණය දිගේ. එහෙනම් අංශක 60ක් අඳින හැටි කතා කරා ඉස්සෙල්ලා. අපි අඳිමු දරුවනේ කවකටුව ඒ මත තියමු. තියලා කැමැති දුරක් අරගෙන අපි චාපයක් අඳිමු. කැමැති දුරක් අරගෙන මෙන්න මේ ආකාරයට චාපයක් අඳිමු. ඊට පස්සේ ඒ දුර වෙනස් නොකර
චාපය සහ රේඛාව ඡේදන තත්ත්ව කවකටුව තියලා මේ චාපය ඡේදනය කරමු ආන්න 60යි ඒ සහ ඡේදන ලක්ෂය යා කරමු අන්න අංශක 60ක කෝණයක් අපි නිර්මාණය කරා දැන් මෙන්න මේ රේඛාව දිගේ තිනවා D එතකොට D තියෙන්නේ කොහමද දුරක් දීලා නැහැ හැබැයි කියලා තියෙන රොම්බසයක් කියලා රොම්බසය කියන්නේ සියලුම පාද සමානයිනේ ආයෙත් එකක් 6යි නං අනිත් එකත් 6යි එහෙනම් සෙන්ටිමීටර් 6ක් කවකටුවට ගත්තා ඒ කේන්ද්‍රය කරලා මෙන්න මේ රේඛාව කපනවා අපි දැන් රේඛාව කැපුවට පස්සේ අපිට එනවා මෙන්න D ලක්ෂය ආන්න අපිට ආවා D ලක්ෂය දැන් A හරි B හරි D හරි දැන් නැත්තේ C C ලක්ෂය හොයාගන්න අපි මොනවද කරන්නේ C වලට C ලක්ෂය හොයාගන්න මොනවද අපිට දීලා තියෙන්නේ අපිට දීලා තියෙන දරුවනේ D වල ඉඳලා දුර අපි දන්නවා B වල ඉඳලා දුරක් දන්නවා දැන් කවකටුවේ තියෙන්නේත් ඒ දුරමයි ඇයි අපි 6ක් ගත්තා නිමෙතෙන්ට එහෙනම් කවකටුව දුර වෙනස් කරන්න අවශ්‍යත් නැහැ අන්න අපිට පුළුවන් B වල තියලා ඡාපයක් අඳින්න පුළුවන් D වල ඉඳලා ඒ ඡාපය ඡේදනය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට එහෙනම් B වල සිට ඡාපය සහ D වල ඉඳලා ඡාපයක් ඇඳලා අපි එතෙන්ට කියනවන්න C කියලා දැන් අපිට පුළුවන් මෙන්න මේ රේඛා දෙක යා කරලා අපිට පුළුවන් එතකොට මෙන්න මේ ආකාරයට ABCD රොම්බසය නිර්මාණය කරන්න ඕනේ ABCD රොම්බසය නිර්මාණය කරා දැන් ඊට පස්සේ දෙවනි කොටස අපිට කියන දෙවනි කොටසේ බලන්න DC පාදිය සීහීදී ස්පර්ශ කරන්නා වූද දැන් බලන්න දැන් අර අපි ඉස්සෙල්ල කියපු විදියටද දැන් කියන්නේ කියලා DC පාදිය සීහීදී මෙන්න DC පාදිය C වලදී ස්පර්ශ වෙන්න ඕන ස්පර්ශ වෙන්න ඕන B ලක්ෂය හරහා යන්නා වූද B ලක්ෂය හරහා යන්නත් ඕන වෘතින් දැන් බලන්න අපි දරුවන්ට අන්න ගැටලුවක් දැන් කියන්නේ අන්තර් වෘතයක් නෙවෙයි පරිවෘතයක් නෙවෙයි බහිර් වෘතයක් නෙවෙයි අවශ්‍යතාව කීපයක් විතරයි කියන්නේ හැබැයි මොකක් වුණත් දරුවනේ වෘතයක් වෘතයක් අඳින්න සිසිර සර් ඉස්සෙල්ලා කිව්වා කේන්ද්‍රය හොයාගන්න ඕන අපි එහෙනම් කේන්ද්‍රය හොයාගන්න අන්න සිසිර සර් කිව්වා වැදගත්ම දේ පත කිව්වා පත පිළිබඳ මතක තියාගන්න ඕනේ කිව්වා අපි මතක් කරමු එකින් එක අන්න C C හිදී ස්පර්ශ කරන ආන්න දැන් මතක් වෙනවා ස්පර්ශකයට අරය ලම්බක වේ එහෙනම් අරය කියලා කියන්නේ කේන්ද්‍රය හා වෘත්තය මත ලක්ෂ්‍ය යාගන්න රේඛාව එහෙනම් වෘත්තය මෙතෙන්දි ගෑවෙන්න ඕන නම් මෙන්න මෙයා ස්පර්ශ වෙන්න ඕන නම් අන්න එතෙන්දි අඳින ලම්බකය මත කේන්ද්‍රය තියෙනවා නෑයි අරය ස්පර්ශයට ලම්බක වේ එහෙනම් අන්න අවශ්‍ය තර්කයක් ගොඩනගා ගත්තා අපි මෙතෙන්දි අඳින ලම්බකය මත තියෙන්න ඕන ඉතින් මම ලම්බකයක් අඳිනවා ආන්න අපිට පුළුවන් කැමති දුරක් අරගෙන C කේන්ද්‍රය කරලා මෙන්න මේ ආකාරයේ ඡාප දෙකක් අඳින්න පුළුවන් ඒ දුර ටිකක් වැඩි කරලා ඡාපය සහ රේඛාව කැපිච්ච තැන තියලා එක ඡාපයකුත් අනිත් ඡාපය සහ රේඛාව කැපිච්ච මේ ඡාපයේ ඡේදනය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ලම්බකයක් දැන් ඕන්න අපි එකක් අරගත්තා C වලදී ස්පර්ශ වෙන වෘත්තයේ කේන්ද්‍රය තියෙනවනේ මේ රේඛාව මත. දැන් එකක් හරි. ඊළඟට කියනවා පුතේ B ලක්ෂය හරහා යන්නත් ඕන. C වලදී ඒ කියන්නේ C ලක්ෂයෙන් යන්නත් ඕන ස්පර්ශ වෙන. ඒ කියන්නේ C වලින් යනවා කියන එකනේ. B වලින් යන්නත් ඕන. C වලනුයි B වලනුයි යනවා නම් අපි දන්නෝ C තීනි වෘත්තයේ මත B තීනි වෘත්තයේ මත C B යා කරන. එහෙනම් ජායයක්. BC ජායයක්. එහෙනම් ජායයි කේන්ද්‍රය අතර සම්බන්ධය මොකද්ද? ජායේ ලම්බ සමච්ඡේදික උද කේන්ද්‍රය තියෙනවා. එහෙම නැත්නම් කේන්ද්‍රයට B වල ඉඳලායි C වල ඉඳලායි තියෙන දුරවල් සමානයි. අන්න B හා C සමදුරින් අන්න සිසිර සර් කිව්වා සමදුරින් කියනකොට සමච්ඡේදකේ කිව්වා. ලක්ෂ දෙකක් නම් කිව්වා ලම්බ සමච්ඡේදය. අන්න එහෙම ගත්තත් අපි අඳින්නේ ලම්බ සමච්ඡේදය. එහෙනම් BC රේඛාවේ ලම්බ සමච්ඡේදක අඳින්මු. B කේන්ද්‍රය කරලා අපි මේ රේඛාවෙන් බාගෙට වඩා දුර අරගෙන ඕන ඡාපයක් ඇඳා මේ පැත්තෙන් උච්ච ඡාපයක් ඇඳා C කේන්ද්‍රය කරලා මේ ඡාප දෙකම ඡේදනය කරමු. එහෙනම් මෙන්න රේඛාව ඇඳහම BC ගේ ලම්බ සමච්ඡේදක මේ රේඛාව මත කේන්ද්‍රය තියෙන්නත් ඕන මෙන්න මේ රේඛාව මත කේන්ද්‍රය තියෙන්නත් ඕන ඡේදන ලක්ෂය තමයි කේන්ද්‍රය අන්න දරුවනේ එහෙනම් මෙන්න කේන්ද්‍රය තියලා අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට අන්න වෘත්තය නිර්මාණය කරන්න එහෙනම් ඔබට පැහැදිලි ඊට පස්සේ අපිට කියනවා වෘත්තය ඇඳලාට පස්සේ දික් කරන ලද DC මත DC දික් කරපු එකේ දික් කරලද DC මත අන්න CP සමානයි සෙන්ටිමීටර 3 වන P පිහිටුවන්න අන්න C වල ඉඳලා සෙන්ටිමීටර 3ක් දුරින් P තියෙන වෙන සෙන්ටිමීටර 3ක් කවකටුවට අරගෙන C කේන්ද්‍රය කරලා එතන C මත තියලා අපි ඡාපයක් අඳිමු මෙන්න P ලක්ෂය මෙන්න P ලක්ෂය P පිහිටුවන්න හරි එහෙනම් අපිට කියනවා ඊළඟට
අපිට කියනවා පීසිට වෘත්තයට ඇඳිය හැකි අනෙක් ස්පර්ශකය දරුවනේ. ඉස්සෙල්ලත් අපි කිව්වා එක් ස්පර්ශකයක් ඇඳලා පස්සේ අනෙක් ස්පර්ශකේ ස්පර්ශක දිගින් සමාන වේ. එහෙනම් පී වල ඉඳලා ඇඳපු එක් ස්පර්ශකයක් මෙන්න, එහෙනම් පීට කවකටුව තියන්න, පැන්සල දුරස් කරන්න සී දක්වා පී කේන්ද්‍රය කරලා, එහෙනම් මෙන්න චාපය ගහන්න, මෙන්න මේ වෘත්තය කැපෙන ආකාරයට, එහෙනම් මෙන්න ස්පර්ශ වෙන තැන මෙන්න පී ලක්ෂ්‍ය යා කරන්න රේඛාවකින් අන්න අනෙක් ස්පර්ශකය නිර්මාණය කරන්න. එහෙනම් අපිට කිව්වේ මෙන්න අනෙක් ස්පර්ශකය නිර්මාණය කරන්න කියලා. හරිනේ. එතකොට ඊට පස්සේ අපි බලමු දරුවනේ, එතකොට මෙන්න කිව්. ඊට පස්සේ අපිට කියනෝ මෙන්න මෙහෙම BQC කෝණයේ විශාලත්වය සොයන්න. BQC අන්න අපි බලමු BQC BQC කෝණේ හොයන්නලු. BQC මෙන්න B තියෙනවා, මෙන්න Q තියෙනවා, මෙන්න C. අපි රේඛාව ඇඳගමු. මෙන්න BQC BQC මෙන්න මේ කෝණේ විශාලත්වය හොයන්නලු. ඊට මේ කෝණේ විශාලත්වය හොයන්න දැන් ඔබට මතක් වෙන්න ඕන අන්න වෘත්ත ජ්‍යාමිතිය. මේ කෝණයේ විශාලත්වය සොයන්නයි කියන්නේ, ඒ කෝණයේ විශාලත්වය සොයන්න කියන්නේ මනින්න නෙවෙයි කියන්නේ, අපි හොයමු. එහෙනම් හැබැයි නිර්මාණයකදී මැනලත් අපි නියම මිනියම මිෂමන්ට් වලට මේක නිර්මාණය කරලා තියෙනවා. මනින්නත් පුළුවන්, ඒ යගේ එන්න ඕන. දැන් සොයන්න කියනවා අපිට. එහෙනම් අපිට පුළුවන් දරුවනේ මේන්න මේ බලන්න, මෙයා අංශක 60යි නම් මේන්න මෙයා අංශක 60යි. දැන් ඊ දන්නා කෝණය, දැන් බලමු මේ කෝණය සහ මෙන්න මේ කෝණය අතර සම්බන්ධයක් හොයන්න අපි පොඩ්ඩක් නිදහස් කරගමු මේක. බලන් දරුවනේ BCD අන්න BCD අංශක 60යි අන්න අපි ඉදිරිපත් කරා. ඊට පස්සේ අපි බලමු සමාන්තර ආශ්‍රික සම්මුඛ කෝණ කියන ඒ කියන්නේ. ඊට පස්සේ බලන්න මෙන්න මේ කෝණේ අංශක 60යි. හේතුව මොකද්ද? මෙන්න මේ තියෙන්නේ ස්පර්ශකය, මේ තියෙන්නේ ජාය, ස්පර්ශකයයි ජායයි අතර කෝණය මතකයි ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමානයි. මෙන්න ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණය, එහෙනම් ලියන්න පුළුවන් CQB අංශක 60යි අන්න ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණය. දැන් ඒ දරුවනේ ඔබට මං ඉදිරිපත් කරේ චතුරස්‍රය සම්බන්ධ කරගෙන වෘත්තය සම්බන්ධ කරගත තවත් කාරණා කීපයක්. අපි සිසිර සර් එක බලමු තවත් කාරණාව. ඔව් දරුවනේ, දැන් අපි ත්‍රිකෝණ නිර්මාණය, චතුරස්‍ර නිර්මාණය මේ ආශ්‍රිතව ගණන් කිහිපයක් කතා කරලා අපේ දරුවන්ට අර මම පුනරීක්ෂණයට අවශ්‍ය කරුණු ගොඩක් මතක් කරලා දුන්නා. අපි පසුගිය විභාග ගැටලුවක් සාකච්ඡා කරලා බලමු. බලන්න දරුවනේ 2020 ඔබට ලැබුණු ගැටලුව. අපි මේ ගැටලුව අපිට ලැබුණම අපි ගෙදරින්ම තීරණය කරගෙන යනවා, මම නිර්මාණ ගාන කරනවා, මම ප්‍රස්තාර ගාන කරනවා. ඒක නිසා දරුවනේ මේ ගැටලුව ලැබුණට පස්සේ ගණන් 12න් 10කට උත්තර ලියන්න එපා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සැලකුවොත්. ඒකින්ද මුළු ගානම කියවන්න යන්න එපා. සමහර විට ඔබ පස්වෙනි කොටස කියවලා බලනවා මුල් කොටසත් බැරි වෙනවා. එන්න එන්න ගැටලුව සංකීර්ණ වෙනවනේ. ඒක නිසා තීරණය කරාට පස්සේ පළවෙනි කොටස කියවලා උත්තර සපයන්න. එතකොට එහෙම යනකොටත් ඒ මොහොතෙත් අපේ මොළයේ වර්ධනය වෙලා පස්වෙනි කොටසට යනකොට සමහරලාට ඒක පුළුවන්. ඒක නිසා මුළු ඔක්කොම කියවලා හිත කලබල කරගන්න එපා. බලමු අපි දිග සෙන්ටිමීටර 9 සරල උන්න නිදහස් සරල රේඛාව ඇඳා ඒ ඇඳා අපි ඉක්මනට කරනවා මේ ටික. කවකටුවට සෙන්ටිමීටර 9ක් අරන් AB ඔන්න AB සරල රේඛා ඛණ්ඩයද එහි ලම්බ සමච්ඡේදකය. ලම්බ සමච්ඡේදකය කියලා කියනවා කෙලින්ම. ආයි දැනගෙන ඉන්න විතරයි තියෙන්නේ. කවකටුවේ තුඩේ වලින් තියලා භාගයකට වඩා දුරක් අරගෙන ඔන්න අපි අඳිනව දරුවනේ පල්ලැහෙන් චාපයයි ඕම ගිහිල්ලා උඩින් චාපය. දුර වෙනස් නොකර කවකටුවේ තුඩ B වලින් තියලා මේ චාපයේ හැම කැපුවා උඩට ගිහිල්ලා මේ චාපයත් ඔන්න කපනවා. චාප දෙක ඡේදනය වෙන ස්ථානයේ ලම්බ සමච්ඡේදකය. මං හිතන්නේ දැන් මම පොඩ්ඩක් වේගෙන් කරා. හැබැයි දැන් මේ වෙනකොට අපේ දරුවන්ට හොඳ මතකයක් අපිත් එක්ක මුළු වැඩසටහන පුරා හිටියානම් ඔබට නිර්මාණ ගානට ලකුණු 10ම ගන්න පුළුවන් වෙනවාමයි. බලමු දරුවනේ දෙවැනි කොටස. විෂ්කම්භයේ AB වන අර්ධ වෘත්තය. විෂ්කම්භය කියන වචනේ දැනගෙන ඉන්න ඕනේ. AB වන අර්ධ වෘත්තය. එහෙනම් දරුවනේ මේ AB විෂ්කම්භය වෙන්න නම් හරි මැද කේන්ද්‍රය මෙන්න ලම්බ සමච්ඡේදකය කියන්නේ ලම්බයි සමාන කොටස් දෙකකට බෙදෙනවා. මෙන්න කේන්ද්‍රය කවකටුවේ තුඩ මෙන්න මෙතනින් තියලා මේ සරල රේඛාව සහ ලම්බ සමච්ඡේදකයේ ඡේදනය වූ ලක්ෂණය තියලා පැන්සල් තුඩ A වලට හෝ B වලට ගන්න. පැන්සල් තුඩ
ඒ වලට ඔහ බී වලට අරන් මෙන්න දරුවනේ අර්ධ වෘත්තය. අර්ධ වෘත්තය නිර්මාණය කර එහි කේන්ද්‍රය C ලෙස නම් කරන්න කේන්ද්‍රය C. බලන්න 2020 ගැටලුව තුල කරු ගැටලු දෙකක් ඔබට ඉතාම සරලයි. දරුවනේ දැන් අපිට ලකුණු 4ක් පමණ ලැබිලා. මේ හැමතිස්සෙම ඔබ මුළු ගැටලුවම කියවලා ඔයා මේක අමාරුයි කියලා දැන ගන්න එපා. අපි තීරණය කරා නම් මේ ගැටලුව කරනවායි කියලා එක කොටසෙන් කොටස යන්න. අපේ ජීවිතෙත් එහෙම තමයි දරුවනේ. ඒක තමයි මේ අධ්‍යාපනයෙන් අපි කරන්නත් සූදානම් වෙන්නේ. අපි යමු 3 කොටසට. අර්ධ වෘත්තයේ අරයට. අර්ධ වෘත්තයේ අරයට. ඊළඟට මෙන්න මෙහෙම පුංචි කාරණයකුත් කියන්නම්. මමත් සමන් සර්ත් මේ කරුණු ඉදිරිපත් කරන අතරතුර මං අතන්ට වෙලා ඉන්නකොට මට හිතිච්ච කාරණයක් මෙහෙම උතේ. උතේ මේ නිර්මාණ ගාන තුල කවකටුවෙන් අපි නිර්මාණය කරාට පස්සේ ඒ කවකටුවේ දුර වෙනස් කරන්න එපා. ගොඩක් ළමයි මං දැකලා තියෙනවා කවකටුවෙන් අඳිනවා කවකටුවේ මෙහෙම චප්ප කරනවා පැත්තකින් තියෙනවා. ආයෙ දිග අර ගන්නවා. ඒ නිර්මා අවසාන නිර්මාණය කරපු කවකටුවේ දුර තියාගන්න. දැන් මම මේ ගැටලු කිහිපයකදීම දැක්කා ඒ දුර ඊළඟ අවස්ථාවට භාවිත වෙනවා. එතකොට හරිම නිවැරදි. ඒක නිසා මේ කවකටුවෙන් මෙහෙම නිර්මාණයක් කරාට පස්සේ කවකටුව පරිස්සමෙන් මේ සුඩින් තියාගන්න. ඒක වෙනස් කරන්න එපා. බලන්න. ඔන්න බලන්න. වෘත්තයේ අරයට AP සමාන වෙනසේ. අර දුරමයි. ඉස්සෙල්ලා දුරමයි. එහෙනම් කවකටුවේ තුඩ A වලින් තියලා මෙන්න මේ අරය ගන්න. ගන්න දෙයක් නැහැ වෙනස් කරේ නැත්නම් ඉස්සෙල්ලා දුරමයි. අරගෙන අඳිනවා මෙන්න ඡාපයක් AP. AP AC දුරට සමානයි. වෘත්තයේ අරයට AC AP සමාන වන පරිදි ඡාපයක් යොදනවා. ඔබ කවකටුව වෙනස් කරේ නැත්නම් ආයෙ මනින්න දෙයක් නැහැ දරුවනේ. වෙලාවත් ඉතුරුයි නිවැරදි බවත් වැඩි. සමාන වෙනසේ P ලක්ෂ්‍ය අර්ධ වෘත්තය මත ලකුණු කර ABP ත්‍රිකෝණය අඳින්න. ABP AP ආකාරා PB ආකාරා. ඔන්න කොටස් තුනක් ඉවරයි. කොටස් තුනක් ඉවරයි ලකුණු පහක් හෝ හයක් ලැබිලා ඔබට. ඔන්න බලන දරුවනේ 3 කොටස. අපි යමු 4 කොටසට. අර්ධ වෘත්තය මත කිව් පිහිටනසේ. අර්ධ වෘත්තය මත කිව් පිහිටනසේ. කරාට පස්සෙත් හරිද කියලා බලන්න ඕනි. කිව් තියෙන්න ඕනි මෙන්න මේ අර්ධ වෘත්තය මත. AP QB ත්‍රපීසියම නිර්මාණය කර. AP QB ත්‍රපීසියම. දැන් ඔයාට මතක් වෙන්න ඕනි මොකද්ද ත්‍රපීසියමක් කියන්නේ කියලා. ත්‍රපීසියම ගැන මුලින්ම උගන්වන්නේ 6 ශ්‍රේණියේදී. 6 ශ්‍රේණියේදී උගන්වන ත්‍රපීසියමක් කියන්නේ එක් සම්මුඛ පාද යුගලයක් සමාන්තර චතුරස්‍රය. ඒ කියන්නේ දරුවනේ AP හරි BQ හරි සමාන්තර වෙන්න ඕනේ. AB හරි PQ හරි සමාන්තර වෙන්න ඕනේ. මම මෙහෙම කියනකොටම ඔබට තේරෙනවා AB PQ සමාන්තරයි. මෙන්න AB ට P හරහා සමාන්තර රේඛාවක්. මතකද පුනරීක්ෂණයේ කිව්වා සමාන්තර රේඛා නිර්මාණය. AB ට P හරහා සමාන්තර රේඛාවන් නිර්මාණය කිරීම සඳහා අපේ විෂය නිර්දේශය තුල අපි ක්‍රම තුනක් භාවිත කරනවා. ලේසිම ක්‍රමය බලා ගන්න දරුවනේ. AB දුර ගන්නවා කවකටුවට. AB දුර කවකටුවට අරගෙන P ලක්ෂයේ කවකටුවේ තුඩ තියලා P කේන්ද්‍රය කරගෙන මෙහෙන් ඡාපයක් අඳිනවා. මම මේ සූදානම් වෙන්නේ සමාන්තරාශ්‍රයක ಗುಣ භාවිත කරන්න. AB දුර ගත්තා කවකටුවට P කේන්ද්‍රය කරගෙන ඡාපයක් ඇඳා. ඔන්න දැන් මේ පාදයට මේ පාදේ සමානයි. ඊළඟට AP දුර කවකටුවට ගන්නවා. AP දුර කවකටුවට අරගෙන B ලක්ෂයේ තියලා මේ ඡාපයේ ඡේදනය කරනවා. දැන් දරුවනේ සම්මුඛ පාද සමානයි. සමාන්තරාශ්‍රය. අපිට සමාන්තරාශ්‍රයක් අවශ්‍ය නැහැ. අපිට ඕනේ සමාන්තර රේඛාවක්. ඔන්න සමාන්තර රේඛාව. තව පුළුවන් අනුරූප කෝණ භාවිතයෙන්, ඒකාන්තර කෝණ භාවිතයෙන්, මේ ඇන්දේ සමාන්තරාශ්‍රයක ಗುಣ භාවිතයෙන්. B සහ මෙතන යා කරොත් සමාන්තරාශ්‍රය. අපිට සමාන්තරාශ්‍රයක් අවශ්‍ය නැහැ. Q ලක්ෂ්‍ය අර්ධ වෘත්තය මත පිහිටියා උද මෙන්න අර්ධ වෘත්තය මත ත්‍රපීසියම සමාන්තරයි Q ලක්ෂ්‍ය. APQB සම කෝණය ඔන්න දරුවනේ අපි නිර්මාණය කරා ත්‍රපීසියම. ඊළඟට අපිට කියනවා අංක 4 අර්ධ වෘත්තය මත Q පීඨනසේ APB ත්‍රිකෝණ ත්‍රිපීසියම නිර්මාණය කර. ඔන්න අපි ත්‍රිපීසියම නිර්මාණය කරා. PQB කෝණයේ සමච්ඡේදකයද නිර්මාණය කරන්න. PQB කෝණ සමච්ඡේදකයනේ. Q ලක්ෂයේ කවකටුව තියලා නිදහස් දුරක් කරන් ඡාපයක් ඇඳා. දුර වෙනස් කරලා හෝ නොකර හෝ මෙන්න මේ ස්ථාන දෙක ඉඳලා ඡාප දෙකක් අඳිනවා කෝණ සමච්ඡේදකේ.
අවස්ථා කීපයක්ම කිව්වා. ඔන්න කෝණ සමච්ඡේදකය මේ කෝණ සමච්ඡේදකය කේන්ද්‍රය හරහා යනවා. නිවැරදිව නිර්මාණය කරා නම් කේන්ද්‍රය හරහා යනවා. ඔන්න නිර්මාණය කරන්න කොටස් හතරක් සාකච්ඡා කරලා ඉවරයි. PQB කෝණයේ විශාලත්වය සොයන්න, මනින්න නෙමේ සමන්ස පැහැදිලි කරා, මැන ලියන්න සොයන්න. හැබැයි ඉතින් මැනලා බලන්න පුළුවන් දරුවනේ. නමුත් හොයන්න ඕනේ. බලමු කොහොමද හොයන්නේ කියලා. ඔන්න බලන්න දරුවනේ, මම යෝජනා කරන ඔයාට මෙන්න මේ කෝණේ අංශක 60යි කියලා. මෙන්න මේ කෝණේ අංශක 60යි කියලා. දැන් ඔබ නිවසේ සිට කල්පනා කරන කොහොමද එහෙම වුනේ? එක කෝණයක්වත් දුන්නේ නැහනේ. බලන්න දරුවනේ, AB කියන්නේ AC කියන්නේ අරය. AC ට AP සමාන වන පරිදි ගත්තේ. PC කියන්නේ අරය. අරය සමානයි PC සමානයි AC සමානයි AP. APC කියන්නේ මොන ත්‍රිකෝණයක්ද? සමපාද ත්‍රිකෝණයක්. මෙතන ඒක ඉස්මතු කරලා නැහැ. නමුත් AC ට සමාන වන පරිදි AP ගත්තා. එතකොට CP කියන්නේ අරයක් සමපාද ත්‍රිකෝණයක එකභ්‍යන්තර කෝණයක් අංශක 60යි. දැන් අපිට ඕනේ මෙන්න මේ PQB කෝණය. බලන්න දරුවනේ, ජාමිතික නිර්මාණ, ජාමිතික ප්‍රමේයන් පදනම් කරගෙන තමයි අපි මේ පිළිතුරු සපයන්නේ. වෘත්තයක්, අර්ධ වෘත්තයේ කොටස වෘත්තය, මේ APQB කියන චතුරස්‍රයේ ශීර්ෂ හතරම තියෙන වෘත්තය මත, ශීර්ෂ හතරම වෘත්තය මත තියෙන චතුරස්‍රයට අපි දෙනව නමක් වෘත්ත චතුරස්‍රය. APQB කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණේ, මේ කෝණේ අංශක 60යි, සමපාද ත්‍රිකෝණය. මෙන්න මේ බාහිර කෝණය, එතකොට BQ, මම මොකක් හරි අපි අකුරක් යොදාගමු BQR කියලා, BQR කියන කෝණය අංශක 60යි. කොහොමද වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි අංශක 60යි? ඔන්න දරුවනේ අපි ලියනවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. දැන් මොකද්ද අපේ අහන ප්‍රශ්නේ? PQB මෙන්න මේ කෝණය. මේක 60යි, මේක 120යි. සරල බද්ධ කෝණ. PQB කෝණය සමානයි අංශක 120යි. සරල බද්ධ කෝණ. සරල බද්ධ කෝණ. දරුවනේ, නිර්මාණ, ජාමිතික නිර්මාණ කියන පාඩමත් එක්ක ඔබ මතක් කරගත යුතු කරුණු 20ක්, අංශක 75යි 105යි ගත්තොත් කරුණු 22ක් අපි ඔබට මතක් කරගන්න උදව් කරලා ඒ ආශ්‍රිතව ගැටලු හතරක් සාකච්ඡා කරා. මං හිතනවා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන සියලු දරුවන්ට මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයේදී ලකුණු 10ම ලබා ගන්න අපි, මමත් සමන්සත් මේ ජාතික නාලිකාවත් ලොකු උදව්වක් සපයන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් දරුවනේ, ඒ වගේම පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. පුනරීක්ෂණ වැඩසටහන අවසන් වූ වාහම අපි ඔබත් එක්ක නිර්මාණාත්මක ක්‍රමයකට ආදර්ශ ප්‍රශ්නපත්‍රයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් සමගම ජාතික නාලිකාව, ජාතික පාසල අධ්‍යාපන වැඩසටහනත් සමගම රැඳෙන්න කියලා ඉල්ලමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.